බලාපොරොත්තු ඇස් දල්වගෙන අභිලාෂ එක්ක අනාගතය බෙදාගන්න බලාගෙන ඉන්න ලිහිණිත් දුප්පත්කම්වත් ලිහිණිගේ තත්ත්වය ගැනවත් කිසිම දෙයක් නැතුව ආදරය කියන දෙයට විතරක් මුල් තැන දීලා ලිහිණිත් එක්ක ජීවිතය බෙදාගන්න ඉන්න අභිලාෂ්ගේ ආදර කතාව තමයි හීන කැඳන ආදරය කියන්නේ. අද තවස හතර වෙනකන් මෙලස්සන ආදර කතාව පැයට අහන්න පුළුවන්කම තියෙනවා. ඊය කතාව ඉවර වෙද්දී ලිහිණි බලාපොරොත්තු නොවුන වෙලාවක ලසන්ත ගෙදරට ඇවිල්ලා තිබුණා. ලසන්ත ලිහිණිම බලෙන්ම අරගෙන යන්න හැදුවේ. ගෙදර නයනත් යෝග්‍යත් හිටියේ නැහැ. ගෙදර හිටියේ ගුණේ විතරයි. ගුණේ ගිනුත් ලසන්තට උදව්වක් වුණා මිසක් ලිහිණිගේ පැත්තට ගුණේ කතා කරෙත් නැහැ. ඇත්තටම මෙතන සිද්ධුනේ මොකද්ද? අද කතාව එතන ඉඳලා. පුතා නපුරු හීනයක් අදැක්කද? ඔවුම් ලසන්ත ඇවිල්ලා මලින්ම මා වැදගෙන යන්න හැදුවා. වතුර ටිකක් බොන්නකො. මම බෑ කියලා කෑගහද්දි කිසිම හිතප්පුවක් නැති විදිහට මගේ කම්මුලටත් ගහලා මා වැදගෙන ගියා. බාප්පු විතරයි ගෙදර හිටියේ. බාප්පුනේ කරබාගෙන හිටියා. ඒක හීනයක් නෙමයි පුතේ. මේ ඔයාට හොඳට ඕම දාඩිය දාලා ඉතිපිසෝ කතාව කියලා නිදාගන්නකො. හිත අවුල් වුණාම ඔහොම විකාරහීන පේනවා. ඕක විකාරහීනයක් නෙවෙයි, පෙර නිමිත්ත. මේ ගුණේ, මේ කවුරු රැව්වා ගෙරෙව්වා එතන නිද්දම ඔබ සිද්ධ වෙනවා. මොන මහත්තුරු ආවත් උඹට ලසන්ත මාත්‍යාගේ ට්‍රීවිල් එකේ තමයි මගුල් ගම යන්න වෙන්නේ. එදාට මං කරපගෙන ඉන්නේ මාත් ලසන්තයාට මගේ සපෝට් එක දෙනවා. මේ දවස්වල අභිලාෂ් ඔෆිස් එකේ ඉන්නෙත් ගොඩාක් කම්මැලි කමෙන්. එයාට කිසිම කැමැත්තක් නැහැ ඔෆිස් එකේ වැඩ කරන්න. රමණි කරන දේවල් එක්ක එයා ගෙදර ආවත් ඉන්නේ ඒව ගැන කල්පනා කර කර. ඒ නිසා තමයි අභිලාෂ් ටිකක් හරි හිත හදාගන්න පුළුවන් නිසා ලිහිණිලා ගෙදරට යන්නේ. ලිහිණිත් එක්ක ඉන්නකොට එයාගේ හැම ප්‍රශ්නයක්ම අමතක වෙන නිසා හිත සැහැල්ලු කරගෙන ටිකක් නිදහසේ ලිහිණිත් එක්ක කතා කර කර ඉඳලා එන්න තමයි අභිලාෂ් ලිහිණිලා ගෙදරට ගිහින් තිබුණේ. ලිහිණිලා ගෙදර ගිහිල්ලා අභිලාෂ් තාම ගෙදර ඇවිල්ලා නැහැ. රමණිත් බලාගෙන ඉන්නේ අභිලාෂ් ගෙදර එනකම්. සමරේ, දැන් බලන්නකෝ මේ පයි චාට් එක. මේ වීක් එකේ අපි අලුතෙන් හඳුන්වලා දීපු ප්‍රොඩක්ට් එකේ 85% සේල් එකක් තියෙනවා. එතකොට ඒකෙන්ම පැහැදිලි වෙනවා මේ ප්‍රොඩක්ට් එකෙන් අපේ කම්පැනි එකට ලොකු වාසියක් වෙනවා කියලා. එහෙමනේ? රමණි, ඔය අවුරුදු 20ක් විතර බිස්නස් කරා. ඒත් ඔයාට සරල දෙයක් තේරුම් ගන්න බැරි වුණා. ඒක ගැන මම පුදුම වෙනවා රමණි. රමණි, බිස්නස් කියන්නේ ඉලක්කම් චාට් හරඹයක් නෙමෙයි. ඒත් සමරේ, මේක ලොජිකලි ඔප්පු වෙනවා. ඉතිහාසෙත් අදත් හෙටත් මිනිස්සු තමන්ගේ වාසියට ලොජික් හදනවා. අකුරු, ඉලක්කම්, චාට් මේවා හරඹ කරනවා. ඔය හැමදේම සල්ලි වලට පහලින් තියෙන දේවල් රමණි. සල්ලි වලට අද ඔය හැමදේම වෙනස් කරන්න පුළුවන් කියලා ඔයාට තේරෙන්නේ නැද්ද? චූටි පුතා, තාම අම්මගේ ඇස් දෙක හොඳට පේනවා. මේ
චුට්ටක් කොහොම ඉන්න? ඇයි අම්මා? මං අහන්නේ නෑ ඔයා කොහෙද ගියේ කියලා. මොකෝ මං දන්නවා ඔයා කොහෙද හිටියේ කියලා. රමණි, මං ඔයාට කියලා තියෙනවා ගෙට ගොඩ වුණ ගමන් කිසිම කෙනෙක්ගෙන් ප්‍රශ්න අහගෙන අහගෙන යන්න එපා කියලා. සමරේ, මෙයා A levels කරන කාලෙත් මම ඔයා කියපු දේ අහලා ඔය තියරි එකට වැඩ කරපු නිසා තමයි අද මෙයාට මෙහෙම වෙලා තියෙන්නේ. ඔකේ ඔකේ, ඔයාලා ඉස්සෙල්ලා යන්නේ චූටි පුතා. මං ඔයා ඔය අලුතෙන් පටන් අරන් තියෙන සෙල්ලම ගැන බලා ගන්නම්කෝ. සීන කන්දන ආදරේ ලේනි කලින් දැකපු හීනිත් එක්ක එයාට ගොඩාක් බය හිතුණා. ලේනි හීනකින්වත් එයාගේ අභිලාෂ්ගේ ආදරයට නපුරක් වෙනව දකින්න කැමති නැහැ. ලේනි හැමදාම ප්‍රාර්ථනා කරේ මොන බාධාව ආවත් අන්තිමට අභිලාෂ්ගේ ළඟ එයාට නවතින්න ලැබෙන්න කියලා. ලේනි අභිලාෂ් ළඟදී හිත සැහැල්ලු කරගෙන ආදරෙන් හිටියට එයාට හැම වෙලේම එයාගේ හිතේ කොනක ලොකු බයක් තියෙනවා. ලසන්ත ඇවිල්ලා ලිහිණිගේ අභිලාෂ්ගේ හීන හැම එකක්ම කඩල බිඳල දායි කියලා. මම දැකපු හීනේ හීනයක් මොන එක කොච්චර දෙයක්ද? අනේ, කවදාවත් අපේ හීන බිඳලා දාන්න ලසන්ත අයියට ඉඩක් ලැබෙන්න එපා. සර් ළඟ ඉන්නකොට සර් මගේ කියලා දැනෙද්දි මට හිතෙන්නේම මේ ලෝකෙන්න වාසනාවන්තම කෙල්ල මං කියලා. සුවඳයි. ඔයාලගින් දැනෙන බේබි කොලෝන් සුවඳට මං හුඟක් ආදරේ ලෙහිනේ. මේ පෝල ඇස් දෙක, මේ පුරතල් කටහඬ, මේ පුංචි පුංචි දඟවැල, ලෙහිනේ, මේ සේරම මගේ මුළු ජීවිතේම වෙලා ඉවරයි. අපිට අපි මගහැරෙන්නේ නැහැ කෙල්ලේ. හදවතින්ම කරන ආදරේ කවදාවත් පරදින්නේ නැහැ. ඒක හැබෑවක් වෙනවමයි. ඇත්ත ආදරේ කවදාවත් පරදින්නේ නැහැ සර්. සර් වගේ කෙනෙක්ට මං වගේ දුප්පත් පවුලක සාමාන්‍ය කෙල්ලෙක්ට ආදරය කරන්න හිතෙන්නේ දහහක් බාධක තියෙනවා කියලා දැන දැනත් මට සර්ගේ ආදරේ පිළිගන්න හිතෙන්නේ සංසාරේ බැඳීමක් නිසා වෙන්නේ නැති සර්. ඔව්, මේ ආදරේ කවදාවත් පරදින්නේ නැහැ. සීන කන්දන ආදරේ අභිලාෂ් රමණිව මගහැරලා ගියේ එයාට රමණිත් එක්ක සුහදව කතා කරන්න තරම් වාතාවරණයක් මේ දවස්වල නැති නිසා. රමණි වැඩ කරන්නේ රයන්ගේ ප්‍රමෝද්ගේ උපදෙස් වලට නිසා අභිලාෂ් කියන කිසිම දෙයක් රමණි අහන්නෙත් නැති නිසා ආයමත් අම්මට මේ දේවල් පැහැදිලි කළ දෙන එකේ තේරුමක් නැහැ කියලා තමයි අභිලාෂ් හිතුවේ. කොමාරි අද රයනොයි ප්‍රමෝද්නි දෙන්නම යන මීටින් එකක් රමණි කැඳවලා තිබුණා. අභිලාෂ් හිතුවේ ඒ මීටින් එකට අද යන්නේ නැතුව ඉන්න. අබියා මචං, අබියා මොනවා වුණත් මේක ඇතුලේ තියෙන ප්‍රශ්න අපි පිටට දෙන්න හොඳ නැහැ. හැමෝම කතා වෙන උඹේ හැසිරීමේ වෙනස ගැන. මීටින් එකට යමු මචං.
රයන් එළිය ඉඳලා මීටින් එකට ඔන් ටයිම් වෙනවා. ඇතුළේ ඉන්න ඇයට වෙලාවට එන්න අමාරුයි. ඇත්තද? උඹේ ඔය වාචාලකට වහගනින්න හරියෝ? මං උඹට අත උස්සන්න නැතුව ඉන්නේ බොහොම අමාරුවෙන්. ඕකේ. මිස්ටර් රයන් අපිට අලුත් ප්‍රොජෙක්ට් එකේ ප්‍රොපෝසල් එක ඉදිරිපත් කරලා තියෙන්නේ. මිසස් සමරදිබා කර ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකට ඇග්‍රි වෙලා තියෙන්නේ. දැන් මම කැමති අනිත් අයගෙනුත් අයිඩියාස් ගන්න. මේක එකපාර්ට් කියවලා බලලා අදහස් කියන්න පුළුවන් විදිහ දෙයක් නෙවෙයි මිස් රයන්. මං හිතන්නේ අනිත් අයත් මං කියන දෙයට එකඟ වෙයි. අපිට මේකට ටිකක් කල් ඕනේ ඇතට. ඩිලන්, මිසස් සමරදිවාකර ඇග්‍රි වුණා නම් අපි තව කල් අරගන්නවා කියන්නේ බොරු වැඩක් නේද? එක්ස්කියුස් මී. මං ටිකකට එළියට. අභිලාෂ්, උඹ මෙතන ලොක්කා කියලා උඹට කරන්න තියෙන්නේ බලන් ඉන්න එකයි ඔළුව වනන එකයි විතරයි. ඒ නිසා උඹ ඩීසන්ට් විදියට එළියට යන එක විතරයි කරන්න තියෙන්නේ. ඊන කන්දන ආදරේ ප්‍රමෝද හැසිරෙච්ච විදියත් එක්ක අභිලාෂ්ට බලාගෙන ඉන්න බැරි තරම් තරහක් ආවේ. ඒ නිසා තමයි අභිලාෂ් රූම් එකෙන් එළියට ආවේ. අභිලාෂ් හිටියේ ප්‍රමෝද් එක්කයි රයන් එක ලොකු තරහකින්. රයන් ගියාට පස්සේ ප්‍රමෝද් කොරිඩෝ එක දිගේ එළියට ගියේ ලොකු දෙයක් කරා වගේ ආඩම්බරයකින්. ඩිලන්, මොකද උනේ? ඇයි යන්නේ කතා කරන්න නැත්තේ? ඔය කවදාවත් මෙහෙම ඉඳලා නැහැ. මට ටිකක් මෙහෙම ඉන්න දෙන්න උපේක්ෂා. ප්‍රශ්නයක් තියෙනවා නම් අපි දෙන්නම එකතු වෙලා ඒක විසඳගමු. මට පුළුවන් ඔයාට උදව් කරන්න. ප්ලීස් මට ඒක කියන්න. ඩිලන්? ඩිලන්! ඒ! මට දැන් සනීපද? දෙයියනේ කියලා මට නම් ඉහෙම් බහින අසනීපයක් නැහැ. ප්‍රමෝද්, ඔබ දඟලනවා වැඩි. මං ඊයේත් බැලුවා. දවස් දෙක තුනක් උඹට කිව්වා. තමන්ගේ තරම දැනගෙන වැඩ කරපන්. අතර්පන් ෂර්ට් එක. ජිලන්, උඹලා පැරදිලා ඉවරයි. දැන් බොරුවට දඟලන වැඩක් නැහැ. යකෝ. අම්මා කෙනෙක් වගේ උඹට පුංචි කාලේ ඉඳලා උදව් කරපු ආන්ටිටයි උඹ මේ ජරා වැඩේ කරේ. ජිලන්, ඩිලන් බිස්නස් වලදී ආන්ටිලා නැහැ. හරි. ඒ නිසා උඹ එක එකගේ පිට කහන්න යන්නේ නැතුව පැත්තකටලා හිටපන්. හරි. ඩිලන්! ඊන කන්දන ආදරේ ඩිලන් පහුගිය දවස් ටිකේම ප්‍රමෝද් ගැන හොඳට අවධානයෙන් හිටියේ. එයාගේ හැසිරීම ගැන. අද ප්‍රමෝද් හැසිරෙච්ච විදිහත් එක්ක ඒ තරහා දෙගුණ තෙගුණ වෙලා තිබුණේ. ඒ නිසා තමයි ඩිලන් දිගින් දිගටම ප්‍රමෝද්ට ගැහුවේ. කොමර එතෙන්ට අන්තිමට රමණී අභිලාෂු නැවිල තමයි රණ්ඩුව නැවැත්තුවේ. මේ අතරේ මේ කිසිම දෙයක් ගැන නොදන්න ලිහිණි අද වැඩ ඇරිලා ගෙදර යන ගමන් හිටියේ. කෙල්ල තනියම හිනා වෙන්නේ. පුංචි කාලේ මතක් වුණාම අම්මට මතකද ඉස්සර අපි මූදේ නාද්දි මං වතුර යට ටික වෙලාවක් ඉන්නකොට පොඩි කෑ ගහනවා මම නෑ කියලා බය වෙලා. ඊට පස්සේ ලොකිය දැකපු ගමන් දුවලා ගිහින් තෙත පිටින්ම ඔයාව බදා ගන්නවා. ඒ කාලේ හරිම ලස්සනයි අම්මි. කොච්චර මුරණ්ඩුනා පොඩියට හරිම ආදරේ. ඒක ඇත්ත. කොහොම පොඩි ආවද? තාම නෑ පුති. දැන් මගේ එනවත් ඇති. දෙන්න මාසෙ හින්දා මං අද පෑන්කේක් හැදුවා. ආ අරගෙන එන්නම්කෝ මං. අහං ඉන්න අහගෙන ඉන්න මගේ හිතේ
ගෙදර ගියපු මම කෝල් කරන්න කිව්වා නේද? ඔන්න මම ආවා. මං කෝල් කරනකම් බලාගෙන ඉන්නවා කියපු කෙනා ඇයි මේ ආන්ස කරන්නේ නැත්තේ? කට් කරනවා. මැසේජ් එක. I'll call you later. ලිහිණි බලාපොරොත්තුවෙන් හිටිය අභිලාෂ්ගෙන් කෝල් එකක් එනකම් ලිහිණි කෝල් කරද්දිත් අභිලාෂ් ඒ කෝල් හැම එකක්ම කට් කරා. ලිහිණිට අභිලාෂ් ටෙක්ස්ට් එකක් දාලා තිබුණත් ලිහිණිට ටිකක් හිතර ඉදිලා තිබුණා. ඒ කොහොම වුණත් අභිලාෂ් මේ වෙලාවේ ඉන්නේ ලොකු ප්‍රශ්නයක. ඒක ලිහිණි දන්නේ නැහැ තාම. ඩිලන්, මේක ගෙදර නෙවෙයි. අපි හැසිරෙන්න ඕනේ කම්පැනි එකේ ගරුත්වය ආරක්ෂා වෙන විදියට. තේරෙන්නේ නැහැ? එතන පිට කවුරුත් හිටියේ නැහැ අම්මා. අභිලාෂ්, අම්මට අනිත් හැමදේම තේරෙනවා. තේරෙන්නේ නැත්තේ ප්‍රමෝද් මීටින් එකේ හැසිරුණු විදිය හොඳයිද නරකයිද කියන එක විතරයි. අභිලාෂ්, ආටි ප්‍රශ්නයක් වෙනවා නම් වෙන්නේ මට. කම්පැනි එකට නෙවෙයි. ඩිලන්, ඩිලන් මේ වෙලාවේ මට තීරණයක් ගන්නම වෙනවා. ඒ කම්පැනි එක ගැන හිතලා. ඕකේ. මම දන්නවා. ඔයා මේ විදිහට හැසිරුණොත් මට ඔයා ගැන තීරණයක් ගන්න වෙයි ඩිලන්. අම්මා, අම්මා ඒ වෙලාවේ මං එතන හිටියා නම් ඔය ප්‍රමෝදයට මං සලකන්නේ ඔහොම නෙවෙයි. එතකොට අම්මා මං ගැන ගන්නෙත් ඔහොම තීරණයක්. අයියෝ, චූටි පුතා. අබියා. අබියා, මං නිසා ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑ මට. මම නැතත් ඔබ මෙතන ඉන්න ඕනේ. මේ මං ගිහින් එන්න මැඩම්. ඩිලන්, ඊන කන්දන ආදරේ ඩිලන් ප්‍රමෝද් ඉස්සරහා ඒ විදිහට හැසිරුනේ ඇත්තටම ඩිලන් කම්පැනි එකට ආදරේ නිසා. එයා ජොබ් එක කරන තැනට ගොඩක් ආදරේ නිසා. රමණි නොදන්න වුණාට රයිනුයි ප්‍රමෝද්නුයි එකතු වෙලා කම්පැනි එක විනාශ කරන්න හදනවා කියලා ඩිලනුයි අභිලාෂ්නුයි හොඳටම දන්නවා. ඒත් මේ වෙලාවේ රමණි ගත්තේ ප්‍රමෝද්ගේ පැත්ත. රමණි ඩිලන්ට කතා කරපු විදිය ගැන අභිලාෂ්ට තිබුණේ ලොකු කලකිරීමක්. ඒ නිසා තමයි අභිලාෂ් ගෙදර ගිහිල්ලා එයාගේ රූම් එකට ගිහින් කිසිම කෙනෙක් එක්ක කතා කරන්න නැතුව එයාගේ පාඩුවේ එයා ඉන්න හිතුවේ. මේ පීසා එක ගෙනාවා. අම්මෝ, උත්පාදයා ඔළුව කැක්කුමයි මගේ. ඕ, ගෝතාව නවත්තන්නකෝ. මේ ගාම්බරේ ඉඳගෙන කනේ ඇඟිලි ගහගෙන කෑ ගන්නකෝ යනවා. එළියට ඇහෙන්නේ නැහනේ. ඈ වලා ගියා නේද ලයිට්? ඔන්න ලයිට් හොඳ වැඩේ අනේ සාදු. මේ ලයිට් නෙවෙයි, කරන්ට් එක ගියා.
පැටි මේ ටෝච් එක අරගෙන ගිහිල්ලා මම ඕෆ් කරලා ආපු ට්‍රිප් ස්විච් එක ඔන් කරලා. මේ දෙන්න. චූටි පුතා. හෙයි. කිසිම වගකීමක් නැතුව මෝඩෙක් වගේ හැසිරෙනවා. අද කරපු හැම වැඩක්ම බාගෙට කරලා මග දාලා ඇවිත් තියෙන්නේ. එහෙමද වැඩ කරන්නේ? මිනිහෙකුට තෘප්තියක් නැතුව රස්සාවක් කරන්න බෑ අම්මා. ඔව්. මිනිහෙක් හරකෙක් වගේ හැසිරෙන්නේ පාලනය කරන්න කවුරුත් නැති වුණාම. මං දන්නා කරන්න ඕන දේ. වාගේ මැරේජ් එක ඉක්මනටම සිද්ධ වෙනවා. ප්‍රොමිස්.